තරඟ නීති රීති උල්ලංඝනය කරන්න බෑ. මට කියන්නවත් දැකලාද හැරුණේ ඇහලාද හැරුණේ. නෑ මම බැලුවේ මේ දෙන්නම මෙහෙම මේ ඇන කොටාගෙන හැරෙන්න තරම් මොකද්ද මේ තියෙන්නේ කියලා මම බැලුවේ. හේෂාන් එච්චර ඉක්මනට හැරෙන්න. මොකද්ද මේ කටහඬේ සුවිශේෂී ඒ විශේෂ ලක්ෂණය? වෙන වෙන ස්ටයිල්ස් ගායනා කරන්න පුළුවන් බව ඒ ගුණාත්මක භාවය අපිට ෆස්ට් ස්වර ටිකෙන් අපිට දැනගන්න පුළුවන්. ගායනා වේදී සමහර තැන් වෙනස් කරලා ගායනා කරා. ඒව පර්ෆෙක්ට්ලි ගායනා කරා. අර ඒවත් එක්ක කම්පයර් කරාම අර අඩුපාඩු ටික හදන්න ලේසි දිල්නේෂාගේ කියලා මම ඒක තමයි ගොඩක්ම හිතුනේ. හොඳයි. දිල්නේෂාට ඒ තීරණය ගන්න මම පුළුවන් තරම් උදව් කරන්නයි මේ වෑයම. ශිහාන්, ඇය ඔබේ කණ්ඩායමට ආවොත් ඔබ කොහොමද ඇයට උදව් කරන්නේ තව ඉදිරි පියවරක් මේ වේදිකාවේ තියන්නේ? ඔව් දිල්නේෂාට ස්ටේජ් එක හසුරවන්න හැම දෙයකටම අත්දැකීමක් තියෙන බව තේරෙනවා බලන් ඉද්දි. සා හඬ හොඳයි, යුනික්. ඉතින් මගේ දැන් තියෙන ටීම් එක හොඳයි. දිල්නේෂාවත් හොඳයි. 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 දිල්නේෂා මේ කාලේ ඔබට දැන් ලැබෙනවා. මේ තුන් දෙනාගෙන් කුමන කණ්ඩායමටද බයත් වෙන්න යන්නේ කියලා ඔබ ඒ ප්‍රකාශය කළ යුතුයි. ඒක හරියට මේ හදවතයි මොලේ අක්මාවයි මොකක්ද ඕනි කියලා තෝරගන්න කිව්වා වගේ. හොඳ උත්තරයක්. මොලේ තෝරගස්සලා හරි. හොඳ පිළිතුරක්. ඔව්. මම හේෂාන් සර්ගේ ගෲප් එක තෝරගන්නවා.